ජීවිතේ මොනවාගේ බලාපොරොත්තු තියෙන සංජු? ජීවිතේ ඉතින් බලාපොරොත්තු කියන්නේ ඉතින් ඔව් දැන් ඉතින් බලාපොරොත්තු නැහැ. වකඩුවක් දාගත්තොත් තමයි ඉතින් නැත්තම් ජීවිතේ බලාපොරොත්තු නැහැ. වකඩුවක් කොහමරි බද්ධ කරලා මේ නැති ගියක් කාමරයක් හදාගන්න තිබ්බොත් තමයි වටින්නේ. ඉතින් සංජු මල්ලිත් එක්ක පළවෙනි වීඩියෝ එක කරේ මෙතන ඉඳලා සංජු මල්ලි ඇඳේ ඉඳලා නේද? එදා සංජු මල්ලි මාත් එක්ක හිනා වෙවි කිව්වා. සංජු මල්ලිගේ ජීවිතේ ෂුවර් නැතුව තියද්දි සංජු මල්ලි කිව්වේ මට ජීවිතේ නම් බලාපොරොත්තුවක් නැහැ කියලා. ඔව් නේද? එදා කිව්වේ. හැබැයි ඒ දේ කිව්ව ඔය ලස්සන හිනාවත් දාගෙන නේද? ඈ හිනා වෙවි කිව්වා. කියන්නේ දුක තියෙනවා. ඒ වුණා සංජු මල්ලි මට කිව්වා හිනා වෙලා ජීවිතේ බලාපොරොත්තුවක් නැහැ කියලා. ඒ හිනාව සංජු මල්ලි මිනිස්සුන්ට දැනුණා. මිනිස්සුන්ගේ හිතවල දැනුණා අහිංසක මිනිස්සුන්ගේ. ඉතින් ඒ හිනාව අපිටත් දැනුණා ලංකා පොර. ඉතින් ඒ නිසා තමයි සංජු මල්ලිව තනි කරේ නැත්තේ. අපේ ටීම් එක ඇවිල්ලා හැම දෙයක්ම බලලා හැම දෙයක්ම කරේ. දැන් කියන්න පුළුවන්ද බලාපොරොත්තුවක් නැහැ කියලා? නැහැ ඇත්තටම දැන් බලාපොරොත්තුවක් තියෙනවා. බලාපොරොත්තුවක් තියෙනවා. ඇත්තටම ලංකා පොර මේ මාතෘ මේ සම්පත් මාත්‍යාවයි ගානෙත් ඉන්න සියලුම මාතෘයෝ ඇවිල්ලා මගේ තියෙනම වැඩ ඔක්කොම බලලා කරනවා. ඇත්තටම මට කලින් කතා කරලා කරන්නේ ඇත්තටම ගොඩක් බින් කියන්නේ අය ඉතින් වැඩ නැහැ කියන්න දෙයක් නැහැ ඉතින්. ඔව්. ඔව්. අය කියන්නේ ඒ සියලුම දෙනාට වැඩි වැඩියෙන් ලැබෙන්න කියලා. ඔව්. මේ අඩු වෙලා තියෙන වතුර එකින්ද ඉන්න බෑ කැක්කෝ. හා හා. රටකවට වස්තර වතුර යනවානේ. ඔව්. එතකොට? හා ඒව තමයි එතකොට මේ අයින් කරන්නේ. ඉතින් ලංකා පවුර අපි ඔන්න අදාවා සංජු මල්ලේ ගෙදර. සංජු මල්ලිට අවශ්‍ය කරන නෙට් එකක් බඩු වගේක් දෙන්න කියලා තිබුණා. ඉතින් මේ ඇවිල්ලා තියෙන්නේ සංජු මල්ලේ ගෙදරට. ඉතින් හුඟක් කට්ටියව සංජු මල්ලිට මොකද වෙලා තියෙන්නේ, මේ වෙනකොට මොකද වෙන්නේ කියලා ඒ ටික අපි දැනුවත් කරන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ සංජු මල්ලේ ගෙදරට යන පාර ඔයාලටත් බලා ගන්න පුළුවන්. අපි ගිහිල්ලා එමු. ඉතින් මේ තමයි සංජු මල්ලාගේ ගෙදර. බලමු අපි සංජු මල්ලා ඉන්නවද කියලා සංජු මල්ලිට කතා කරලා තමයි ආවේ. උයනවා වගේ පේන්නේ. ඉන්නව නේද? සංජු ඉන්නා? සංජු ඉන්නානේ. යම්මත් යා. බාර දෙක කරන්නේ. අපි බාර දෙකක් ගෙනාවා. ඔයාට මේ අපේ රට ඉන්න මිස් කෙනෙක් නෙට් එක්කුයි මේ බාර දෙකයි දෙන්න කිව්වේ. මේ ටික නෙට් එක නැහැ නේද? නෙට් එක දාගන්න. ඉතින් ලංකාවේ වගේම විදේශගත වෙලා ඉන්න සහෝදර සහෝදරයන්ගෙන් ලංකා පවුර අපි ආයිබෝන් කියලා ආදරෙන් පිළිගන්නවා. අපි ඔයාලට මතක ඇති අපේ සංජු මල්ලි ගැන කලින් වැඩසටහනක් කරා. වැඩසටහන් එකක් නෙමෙයි දෙකක් කරා. මොකද සංජු මල්ලිගේ මේ ලෙඩේ සම්බන්ධ වකුබඩුව කලින් තාත්තා දීලා ඉතින් ඒක බද්ධ කරලා විස බීජ ගිහිල්ලා සංජු මල්ලිට මේ දවස්වල ලේ මාරු කරනවා. ඒ වගේ ප්‍රශ්න නෙමෙයි ලොකු ප්‍රශ්නයක්. ඉතින් ඒ ගැන දැනුවත් කරන් පස්සේ අපිට සතියක් දවස් 4ක් විතර යද්දී මේ වීඩියෝ එක බලලා ලංකා පවුර අපිත් එක්ක එකතු වෙලා ඉන්න මිහිපිට දෙවිවරු අපිට උදව් උපකාර කරා. ඉතින් ඒ උදව් උපකාර කරපුවාගෙන් අපිට සාමාන්‍යයෙන් සංජු මල්ලි වෙනුවෙන් දවස් 3ක් යද්දී ලක්ෂ 380ක් විතර සංජු මල්ලිට එකතු කරගන්න පුළුවන් වුණා. ඉතින් ඊට පස්සේ අපි දෙවැනි වීඩියෝ එක කරලා ඉවරලා සංජු මල්ලිගේ තාත්තත් සංජු මල්ලිත් අපේ ඉබ්බාගම ඔෆිස් එකට ඇවිල්ලා ඉතින් ඒ ඔක්කොම ටික බලලා ඉවරලා අපි සංජු මල්ලිට ඉදිරියට කටයුතු කරන්න ඕන කොහොමද කියලා ඉවරලා සංජු මල්ලේ තාත්තත් සංජු මල්ලිත් අපිත් කතා කරලා තීරණය ගත්තා.
ඉතින් ඒ අනුව අපි වැඩ කටයුතු කරා. ඉතින් දෙවැනි වැඩසටහනත් අපි බල්ලේ වෙලා අපිට මිහිපිට ඉන්න මිනිස්සුයෝ දෙවිවරු අපි කියන්නේ මිහිපිට ඉන්න අපිට උදව් කරන මිනිස්සයන්ට දෙවිවරු කියලා. ඉතින් ඒ මිනිස්සයෝ අපිට උදව් උපකාර කරා. ඉතින් අපි දැන් මේ වැඩසටහන කරන්නේ සංජු මල්ලිට මේ වෙනකොට අපි මොකද්ද කරගෙන යන්නේ? අපි වීඩියෝ එකක් කරලා ඉවරලා සංජු මල්ලිව අමතක කරේ නැහැ. සංජු මල්ලිගේ ඉස්සරහට වකුබඩුව බද්ධ කරන එකට අවශ්‍ය කටයුතු මේ වෙනකොට කරගෙන යනවා. ඉතින් අපිට බොහෝමයක් කට්ටිය උදව් උපකාර කරා. ඉතින් මතක් කරන්න විශේෂයෙන් විදේශගත වෙලා ඉන්න කට්ටිය වගේම ලංකාවේ ඉන්න කට්ටිය හුඟක් උදව් උපකාර කරා. ඉතින් මේ උදව් උපකාර කරපු වගෙන් අපිට මුදල් ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. ඉතින් මේ මුදල් ප්‍රමාණය තවත් සංජු මල්ලිගේ ඉදිරි කටයුතු කරගෙන යන්න පොඩක් ප්‍රමාණවත් වෙලා නැහැ. උදව් උපකාර කරේ කවුද, කීයක් මුදල් දුන්නද, ඒ විස්තර ටික අපි මේ ඔක්කොම ෆයිල් වල සටහන් වෙලා තියෙනවා. ඒව ගැන සංජු මල්ලිත් සංජු මල්ලිගේ තාත්තත් හැම දෙයක්ම දැනුවත් තියෙනවා. ඉතින් අපි විශේෂයෙන්ම යම්කිසි කාර්යයකට ගියපහම පසුබිම පොඩ්ඩක් හොයලා බලනවා. ඉතින් පසුබිම හොයලා බැලුවන් පස්සේ සංජු මල්ලිගේ දුරකථන අංකයක් අපිට ඉස්සරම සංජු තිබුණේ නැහැ නේද? අපි එද්දින් තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා අපිට දුරකථන අංකයක් දාන්න බැරි වුණා. එතකොට සංජු මල්ලි තිබුණේ RDB බැංකුවේ පොතක් තිබුණේ. ඉතින් ඒක හුඟක් කට්ටිය දන්නේ නැහැ. ඉතින් අපි විශ්වාස කරන මිනිස්සු අපිට මුදල් ලබා දුන්නා. ඒ මුදල් අපි සංජු මල්ලි වෙනුවෙන් වෙන් කරා. ඒ වගේම දෙවැනි වැඩසටහන කරද්දී සංජු මල්ලිගේ ෆෝන් නම්බර් එකක් තිබුණා. අපි සංජු මල්ලිගේ ෆෝන් නම්බර් එක දැම්මේ නැත්තේ පසුබිම හුඟක් ප්‍රශ්න තියෙනවා. මොකද සංජු මල්ලිට නිතරම කතා කරන්න බෑ. හුස්ම ගැනීමේ අමාරුවක් තියෙනවා. ඉතින් සංජු මල්ලිට මේ දේවල් හැම දෙයක්ම සම්බන්ධ කරගන්න බෑ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඕන කට්ටියට අපි සංජු මල්ලිගේ ෆෝන් නම්බර් එකක් දුන්නා, account number එකක් දුන්නා. සමහර කට්ටිය අපේ account වලට සල්ලි දාලා තිබුණා, සමහර අය සංජුගේ account වලට සල්ලි දාලා තිබුණා. ඒ හැම දෙයක්ම සංජු මල්ලිට ලැබෙනවා. ඉතින් අපි දැන් මේ වෙනකොට සංජු මල්ලිව කුරුණෑගල සෙස්සෙවන රෝහලට දාලා ડોක්ටර් නාලක තමයි මේ සම්බන්ධයෙන් වකුබඩු සම්බන්ධව. ඉතින් අපි ඒ ඔක්කොම කරගෙන යනවා. ලේ චෙක් කරලා තියෙනවා. එතකොට අපිට වකුබඩුවක් දෙන්න එක්කෙනෙක් ඉදිරිපත් වුණා. ඉතින් එයාගේ මුත්‍රා ඒවා චෙක් කරගෙන යනවා. මේකේ තාත්තේ අදියර කීයක් විතර තියෙනවද අපි මේවා කරගෙන යන්න? මේ තව පරීක්ෂණ පහක් විතර තියෙයි. ඒවා කරන්න දැන් හිට මේ දෙන එක්කෙනත් එක්ක පුතායි අපි ડોක්ටර් ගාවට යනවා. ඔව්. ඒ ගිහිල්ලා මේ සමහරට හෙට දවසේ පරීක්ෂණ ටිකක් කරගන්න අපිට පුළුවන් වෙනවා. මොකද මේ හරියට හරි ගියොත් ඔව් අපි පුළුවන් තරම් ඉක්මනින් මාසයක් හරි කමාරක් තුල මේ පරීක්ෂණ ටික ඉවර කරනවා. ඉවර කරගන්න. සතියෙන් දෙකකින් කරනවා කියන්න බෑ. අමාරුයි. අමාරුයි. අමාරුනේ. ඔව්. පුළුවන් තරම් ඉක්මනින් අපි මේ පරීක්ෂණ ටික කරනවා. කරලා ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ පුතා වෙනුවෙන් මේ කරපු උදව්වට ඇත්තම කියනවා මහත්තයාගේ වාගේ දෙවිවරු තමයි මේ මේ වැඩේ කරේ කියලා මම නම් විශ්වාස කරන්නේ. ඔයාලා කරපු උදව්ව මට වචන වලින් කියන්න බෑ මේ වෙලාවේ. ගොඩාක් පින්, ගොඩාක් ස්තුති සියලු දෙනාටම කියලා මම කියනවා. ඔව්. ඉතින් ඒ වගේම තමයි අපි සංජු මල්ලිගේ දුරකථන අංකය දාන්න නැති හේතුව මේකයි. අපි වැඩසටහන් කරද්දී අපි බලනවා හුඟා දුරට පසුබිම. මොකද සමහර අය මේවා දන්නේ නැහැ. සංජු මල්ලිලාගේ කියන්නේ ඉඩම් වල ප්‍රශ්න තිබුණා. ඒ වගේම ණයතුරුස් තිබුණා. ඉතින් ඒ වගේ පොඩි පොඩි ප්‍රශ්නත් අපිට තිබුණා. ඉතින් අපිට ඕන උනේ ලැබෙන මුදල් ටික මෙන්න මේ කොල්ලගේ ජීවිතය වෙනුවෙන් වෙන් කරලා මේ ජීවිතේ බෙරගන්න. දැන් ඉස්සර සංජු මල්ලි හිටියට වැඩිය දැන් කතා බහ කරලා ඉවර මට උනත් කතා බහ කරලා දැන් හොඳින් ඉන්නවා. ඉතින් ඒ ලැබුණ හැම මුදලක්ම සතේ ගානේ අපි ෆයිල් එක වෙන් කරලා තියෙනවා. සංජු මල්ලිලාට දැනුම් දෙනවා කොච්චර ලැබිලා තියෙනවද, ඒ විස්තර ටික ඔක්කොම දැනුම් දෙනවා. ඒ වගේම අපිට මේ වෙනකොට ඇත්තටම අපේ හාමුදුරු නමක් ඇවිල්ලා අපි දැනුම් දුන්නාන් පස්සේ කුවේට් වල ඉන්න කට්ටියක් කතා කරලා හාමුදුරු නමකුත් ඇවිල්ලා කොළඹ ඉන්න සංජු මල්ලිගේ වීඩියෝ එකක් දාලා තිබුණා උදව් උපකාර කරන්න කියලා වෙලා. ඉතින් ඒ හාමුදුරන්ටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඊට පස්සෙත් අපිට ඇවිල්ලා තව හාමුදුරු නමක් කෑම බීම ලබා දුන්නා, අතට මුදල් ලබා දුන්නා. ඒ හාමුදුරුවෝ නමක් ගමක්වත් කියන්න එපා කිව්වා ඇත්තටම. ඒ හාමුදුරන්ටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඊට ඒ වගේම සංජු මල්ලිට මීගමුවෙන් විවිධ පළාත් වලින් ඇවිල්ලා කෑම බීම අතට අවශ්‍ය කරන බෙහෙත් ගන්න මුදල් උපකාර ඒ ටික ලබා දුන්නා. ඉතින් ඒ සෑම සියලු දෙනාටම ඇත්තටම ගොඩක් පිං කියලා අපි කියනවා. මොකද ලංකාපවුර අපි දාපු වීඩියෝ එක බලලා සංජු මල්ලිගේ දුක දැකලා ඉතින් මේ මිනිස්සු ඇවිල්ලා දෙවිවරු වගේ උදව් කරා. මේ මිනිස්සු ඕන වෙලාවට උදව් කරන්නේ දෙවිවරු. ඉතින් අපි ඒක හැම වෙලෙම කියන දෙයක්. ඒ
කියලා සුද්ධ කරන්න ගිහිල්ලා ඇවිල්ලා දැන් ඉතින් සුට්ටක් අමාරුයි. ඔව් ලේ සුද්ධ කරපු දවසට පහෝදා ටිකක් අමාරුයි. හා හා එහෙනම් බුදුසරණයි. ඉතින් සංජු මල්ලි වෙනුවෙන් අපිට විදේශගත වෙලා ඉන්න අපේ නමවත් කියන්න කැමති නැහැ. ඉතින් හොඳ මහත්මයෙක් අපිට ෆෝන් එකකුත් අදේවලා තිබුණා. සංජු මල්ලිට අවශ්‍ය කරන බඩු වගයක් අරන් එවලා තිබුණා. ඉතින් එතුමටත් ගොඩක් ස්තුතියන් තියෙනවා. අපිට නංගම් වශයෙන් කියන්න අපහසුයි මේ වෙලාවේ. මොකද සංජු මල්ලිත් දැන් ලේ මාරු කරලා ඇවිල්ලා කියන කතා කරගන්නවත් අපහසුෙන් ඉන්නේ. ඉතින් උදව් උපකාර කරපු සෑම සියලු දෙනාටම ගොඩක් ස්තුතියි. අපි ඊළඟදී සංජු මල්ලිගේ සංජු මල්ලි අතාරලා නැහැ ලංකාපවර අපි. ඒ වගේම ඉදිරියේදී සංජු මල්ලිට වකුගඩුවක් බද්ධ කරන්න ඕන අවශ්‍ය කටයුතු අපි කරගෙන යනවා. ඉතින් එකින් එකට දැනුවත් කරන්න අපහසුයි ඇත්තටම. අපිට කලින් කතා කරලා අපේ අම්මා කෙනෙක් එතුමා ඒ අම්මගේ තාත්තා වෙනුවෙන් උදව් කරා. ඉතින් සංජු මල්ලිට මුදල් වගේක් අතට ගෙනලා දෙන්න කිව්වා. ඒ මුදල් ටික අපි ගෙනලා දුන්නා. ඒ වගේම අපේ මිස් කෙනෙක් උදව් කරා. ඉතින් ඒකෙන් අපිට පළතුරු කෑම්බීම ගෙනලා දෙන්න කිව්වා. රෙදි ගෙනලා දෙන්න කිව්වා සංජුට. බෙල්ට් එකක් රෙදි අපි ඔක්කොම ගෙනලා දුන්නා. ඉතින් ඒ වගේම නදීරා රණසිංහ මහත්මිය සංජු මල්ලිට මුදල් වගේක් ගෙනලා දීලා තිබුණා. දුන්නා. ඒ මුදලත් අපි සංජු මල්ලිට ගිය සතියේ ගෙනලා දුන්නා. එතුමියගේ තාත්තටත් ඇත්තන ගොඩක් පිං. කියන්නේ කියන්න ගියොත් උදව් කරපු කට්ටිය ගොඩාක් ඉන්නවා. ඉතින් සෑම සියලු දෙනාටම මේ අත් දෙක අල්ලලා වැඳලා කියනවා ගොඩක් පිං. ඉදිරියටත් සංජු මල්ලිගේ අපි account numbers එකක් දානවා. සංජු මල්ලිට තව මුදල් ටිකක් අවශ්‍ය වෙලා තියෙනවා. මොකද අපිට ගෙදර හදාගන්නත් කට්ටිය උදව් කරන්නම් කියලා තිබුණා. ඒ කට්ටිය අනිවාර්යෙන් උදව් කරනවා. ප්‍රශ්න වෙලා තිබුණේ පසුබිම සංජු මල්ලිලාගේ තාත්තගේ ඉඩම් තිබුණේවා සංජු මල්ලි වෙනුවෙන්. ඇත්තටම උකස් තිබ්බනේ තාත්තේ. ඉතින් සාමාන්‍ය මුදලකට උකස් තිබ්බා. ඒක අපි බේරගන්න යද්දී අපෙන් ලොකු මුදල් ඉල්ලුවා. දුකවත් බැලුවේ නැහැ, මේ කොල්ල දිහවත් බැලුවේ නැහැ. ඉතින් ඒ නිසා සංජු මල්ලිලාගේ පසුබිම හුඟක් ප්‍රශ්න තිබුණා. ඉතින් ඒ නිසා සංජු මල්ලිට නිතරම කතා කරන්න බැරි නිසා තමයි සංජු මල්ලිගේ දුරකථන අංකය අපි දැම්මේ නැත්තේ. හැබැයි ඕන අයට අපි අනිවාර්යෙන් දුරකථන අංකයත් සංජු මල්ලිගේ මේ account number එක හදාගන්න කිව්වෙත් මම්මයි නේද? ඔව්. ඔව්. මෙයාගේ මේ account number එක තිබුණා. ඒක හදාගන්න කිව්වෙත් මම්මයි. account numbers දුන්නා. ඉතින් අපිට මේ කොල්ල පෙන්නලා කිසිම මුදලක් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ ජීවිතේ ගොඩ ගන්න. ඉතින් මොකද අපි උනත් උදව් කරන විදිහක් තියෙනවා. මොකද නැත්තම් අපි උදව් කරන්න ගිහිල්ලා වඳින්න කියපු දේවල් කඩා ගන්න අපේ ඔළුවේ. ඒ හින්දා අපි මේ ටීම් එක ඇවිල්ලා සංජු මල්ලාගේ පසුබිමත් තාත්තගෙන් විමසලා බැලුවා නේද සර්? ඉතින් ඒ පසුබිමත් එක්ක සංජු මල්ලාගේ තාත්තගේ සංජු මල්ලිගේ එකඟතාවය මත තමයි අපි මේ විදිහට තීරණයක් ගත්තේ. ඉතින් ඒ දේ අපි කරපු දේ සංජු මල්ලි මොකද කියන්නේ දැන් හොඳද නැද්ද? නෑ හොඳයි. හොඳයි. ඔව්. අපි ටීම් එක ගත්ත තීරණය හොඳයි. ඔව්. කියලා සංජු මල්ලි කියන්නේ නේද? ඔව්. ඔන්න සංජු මල්ලිගේ කටින් මහ ගන්න පුළුවන් අපි ගත්ත තීරණය හොඳයි. සංජු මල්ලිට දැන් මොකද කියන්න දෙන්නේ? අපි එදා ඇවිල්ලා එද්දී සංජු මල්ලි ජීවිතේ මට කිව්වේ මොකද්ද? ජීවිතේ ෂුවර් නෑ. නේද? ඈ? දැන් මොකද කියන්න තියෙන්නේ? දැන් නම් ටිකක් බලාපොරොත්තුවක් තියෙනවා. බලාපොරොත්තුවක් තියෙනවා. ටිකක්ද? ඈ? තාම ඉතින් දැන් හෙට යනකම් ඉතින් කියන්න බෑ. නෑ, එහෙම වුණොත් සංජු මල්ලි එකක් නෙමෙයි. අපිට සංජු මල්ලිට වකුබඩුව දෙන්න 15ක් විතර කතා කරලා තියෙනවා. හාමුදුරුවෝ දෙනමක් කතා කරා. ඒ හාමුදුරලාටත් ඇත්තනම ගොඩක් පිං. මේ ළඟදිත් තරුණ හාමුදුරුවෝ නමක් කතා කරා. එයාලටත් ගොඩක් පිං. දැන් අපිට කළුතර එක්කෙනෙක් කතා කරා. එයාගේ මං කිව්වනේ ඔයාලට, එයාගේ අපි ඔක්කොම වැඩ කටයුතු කරලා තිබුණේ. ඇත්තට ඒ මහත්තයාටත් ගොඩක් පිං. එතුමාට කතා කරායේ නැත්තේ අපිට ගමේ එක්කෙනෙක් ඉදිරිපත් වුණා වකුබඩුව දෙන්නම් කියලා. මොකද ළඟත් නිසා මේ දවස්වල තියෙන අපිට ලැබෙන රුපියල වුණත් මං සංජු මල්ලිටත් කිව්වේ නිකන් වියදම් කරන්න එපා. මොකද විදේශගත වෙලා ඉන්න අම්මලා තාත්තලා දුක් විඳලා අපිට මුදල් දෙන්නේ. ඒ ටික හරියට පරිස්සම් කරගෙන අපි ඔයාගේ වැඩේ කරමු කියලා තමයි කිව්වේ. ඉතින් අපිට ඕන වෙලා තියෙන්නේ මේ කොල්ලගේ වකුබඩුව බද්ධ කරලා දීලා ලස්සන ජීවිතයක් හදලා දීලා ලස්සන කාමර දෙකක් හදලා දීලා
අනාගතේ හදලා දෙන්න. ඉතින් අපේ අම්මා කෙනෙක් ඉදිරිපත් වුණා කුඹුරක් කරන් දෙන්න කියලා සංජුලයි තාත්තට. ඉතින් ඒකත් ඇත්තම වැදගත් වෙනවා ගොවිතැනක් හරි කරගෙන කාල බීලා ඉන්න පුළුවන්. සංජුට මොකද කියන්න තියෙන්නේ මේ උදව් උපකාර කරන අයට? ඇත්තටම ගොඩක් පින් කියන්නේ අය ඉතින් වැඩ නැහැ කියන්න දෙයක් නැහැ ඉතින්. ඔව්. ඔව්. අය කියන්නේ ඒ සියලුම දෙනාට වැඩි වැඩියෙන් ලැබෙන්නේ කියලා. ඔව්. ඉතින් මේ තියෙන්නේ අපි මේ දවස්වල කරගෙන යන report ටික. කියන්නේ සංජුගේ වීඩියෝ එකක් දාලා වෙන කට්ටිය වගේ අපි සංජුව අයින් කරලා මේ දැම්මේ නැහැ. සංජුගේ හැම දෙයකට සංජු කතා කරේ නැතත් අපි කතා කරා. කතා කරලා බලලා එකින් එක කරන්න ඕන මේ කොහොමද කොහොමද. මොකද අපි අපි තරුණයෝ හැටියට අපිත් එක්ක ඉන්න උපාධිධාරියෝ ඉන්නවා. මොකද ජොබ් කරන කට්ටිය ඉන්නවා. රජයේ සේවකයෝ ඉන්නවා. අපිට පුළුවන් වෙලාවට අපිටත් නිමාඩුවක් කළාට මොකද අපි මේක රැකියාවක් වශයෙන් කරන දෙයක් නෙමේ. අපේ මේ දේෙන් අපිට ලැබෙන්නේ මාර සතුටක්. මේ කොල්ලගේ වකුබඩුව බද්ධ කරලා දුන්නා කියන්නේ අපිට ඊට වැඩි දෙයක් නැහැ. අපි කරගන්න මාර පිනක්. ඒ පිනට ඔයාලත් දායකත්වය දෙනවා. ඔයාලගේ සහයෝගයක් දෙනවා. ඉතින් ඒක තමයි පින කියන්නේ. අපිට අවසානට ඉතුරු වෙන්නේ අපි කරගන්න මේ පින විතරයි. ඉතින් සංජුලගේ තාත්තට සාමාන්‍ය දෙයක් කියන්න ඇති. සංජුලගේ තාත්තට මොකද දැන් මේ ගැන හිතෙන්නේ? ඇත්තම කියනවා නම් මාත් කියලා වෙලා මේ වැඩේ කරලා දැන් රටේ ඉන්නේ සියලු දෙනා මේ කරපු මහලු කාර්යාවේට ඒ කියන්නේ පුතා තව ඉදිරියට යම් කිසි බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් තත්ත්වෙට කරපු උදව් උපකාර වලට ඇත්තම වචන වලින් කියන්න බෑ. ගොඩක් පින් කියලා මට කියන්න ඕනේ. ඉතින් සංජුලගේ තාත්තරත් වචන පිට වෙන්නේ නැහැ. හිතේ වේදනාව තියෙනවා, ඇස්වල කඳුළු තියෙනවා. කඳුළු තද කරගෙන වචන ටික පිට කරනවා. ඉතින් අපි උනත් මේ වැඩසටහනක් කරන්නෙද්දී අපේ හිතවලත් දුක තියෙනවා. අපි ඒවත් තද කරගෙන මේ කොල්ලගේ වැඩේ කරනවා. සංජු මල්ලිව අපිට කියන්න තියෙන්නේ ලංකා පවුර අපි අතාරින්නේ නැහැ. සංජු මල්ලිගේ වකුබඩුව බද්ධ කරලා නිවසක් හදලා දීලා ඔයාලගේ උදව් ඇතුව හැම දෙයක්ම කරලා දෙනවා. ඉතින් සංජු මල්ලි ගැන විස්තර ඕන දෙයක් අපෙන් අහන්න අපිට කියන්නේ දිනෙන් දින වීඩියෝ දාන්න අපහසුයි. ඊළඟට අපි සංජු මල්ලිට වකුබඩුව බද්ධ කරන ඒවා නිවස හදලා දෙන ඒවා ඒ දේවල් කරනවා. ඉතින් සංජු මල්ලි වෙනුවෙන් උදව් උපකාර කරන්න ඉදිරිපත් වෙලා ඉන්න අයගෙන් අපි ඉල්ලන්නේ දිගටම අපිට උදව් උපකාර කරන්න. සංජු මල්ලිගේ අපි account numbers එකක් දාලා තියෙනවා. ඒක තියෙනවා අපිට ඕන නම් අපිට කතා කරන්න. සංජු මල්ලි account number එක කියන්න පුළුවන්ද? කර ගන්නත් හේතුවක් තියෙනවා. අපිට මේ මුදල් ඕන වුණේ සංජුගේ ඔපරේෂන් එක කරගන්න, ඒකට අවශ්‍ය කරන දේවල් කරගන්න. මොකද පසුබිමත් එක්ක අපිට මේ මුදල් වියදම් කරන්න අවශ්‍යතාවයක් උනේ නැහැ. ඉතින් ඒ නිසා සංජුගේ කැමැත්තත් තාත්තගේ කැමැත්තත් අත තමා අපි මේ දේ කරේ. අපිත් වැඩසටහනක් කරද්දී මේ මුදල් වලට වගකීමක් දරන්න. මොකද රමණී වීරරත්න මහත්මිය අපේ වීඩියෝ එක දැක්ක ගමන් ලක්ෂ 2.20ක් අපිට දෙන්නේ නිකන් නෙමෙයි. අපිත් ඒක හැමදාම උදව් කරනවා. අපි කරගන්න දේ දන්නවා. ඒ මුදල් වලට අපිනුත් වගකීමක් දරන්න ඕන. ඉතින් ඒ නිසා අපි ඒ අවශ්‍ය කරන විදියට වැඩ කටයුත්ත කරගෙන යනවා. ඉතින් ඇත්තටම ලංකා පවුර මේ මාතුරු මේ සම්පත් මාත්‍යාවයි ඉලානෙත් ඉන්න සියලුම මාතුරුයෝ ඇවිල්ලා මගේ සියලුම වැඩ ඔක්කොම බලලා කරනවා. ඇත්තටම මට කලින් කතා කරලා කරන්නේ මේ උක්ක හරි ගියාද මේ ගියාද ඉස්පිතාලේ ගියාද එහෙම කියලා. එතකොට මේ තව සල්ලි ටිකක් මදිලා තියෙනවා දැන් මේ වක්ගඩෝ බද්ධ කරන්න දැන් ඉස්සරහට බද්ධ කරන්න හදන්න කවුරු හරි ඉන්නවා නම් ඇත්තටම උදව්වක් කරන්න මේ විදියට බලලා කවුරු හරි මේ හරි විදේශ රටක හරි කවුරු හරි ඇත්තටම ඒ කරන සියලු දෙනාටම ගොඩාක් පින්. ඉතින් සංජු මල්ලිට වැඩි කතා කරන්න අපහසුයි මේ වෙලාවේ. සංජු මල්ලි කියන්නේ සංජු මල්ලිට තව ටිකක් උදව් උපකාර කරන්න. මොකද දැන් සංජු මල්ලිගේ හිතේ බලාපොරොත්තුවක් නැතුව හිටපු සංජු මල්ලිගේ දැන් හිතේ බලාපොරොත්තුවක් තියෙනවා. මොකද අපි ඇවිල්ලා හිතේ බලාපොරොත්තුවක් ඇති කරා, සංජු මල්ලිය ධෛර්යමත් කරා, සංජු මල්ලිට අවශ්‍ය කරන දේවල් ඔක්කොම දුන්නා. ඉතින් ඒ ධෛර්යයත් එක්කම අපිට උදව් උපකාර කරපු කට්ටියගේ නම්බර්ස් මාර්ක් කරගෙන ඒ අයට වකුබඩු දෙනවා කියපු අයට කතා කරලා ඒ අවශ්‍ය කටයුතු ඔක්කොම කරා. සංජු මල්ලි ඉල්ලන්නේ තව පුළුවන් නම් ටිකක් උදව්වක් උපකාරයක් කරන්න කියලා සංජු මල්ලිගේ account numbers එක දාලා තියෙනවා. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් දුරකථන අංකය ඉල්ලන්න, අපි දුරකථන අංකයත් ලබා දෙනවා. ඉතින් මේ උදව් උපකාර කරපු සෑම සියලු දෙනාටම බුදුන්ට වඳින මේ දෑතෙන් එකතු කරලා වැඳලා කියනවා ඔයාලා ඔක්කොටම ගොඩක් පිං. මොකද මම පළවෙනි දවසේ ඇවිල්ලා මේ අත් දෙකෙන් වැඳලා ඉල්ලුවා ඔයාලගෙන් උදව් කරන්න කියලා මේ කොල්ල වෙනුවෙන්. ඉතින් හැමෝම උදව් උපකාර කරා. ඉතින් ඒ හැමෝටම වැඳලා කියනවා ගොඩක් ස්තුතියි. ඉතින් අපිට මේ අපේ වීඩියෝ ආරම් Facebook එකේ එක එක page වල දාලා තිබුණා. ඉතින් කිසිම දෙයක් හරියක් නැතුව ඉතින් මේකෙන් අපිට පොඩක් ප්‍රශ්නත් ඇති වුණා. ඒ වුණාට අපි ලංකා පවුර
වීඩියෝ බලන ඔයාලා දන්නවා අපි කරගෙන යන්නේ මොකද්ද අපි කරන්නේ හරි දේ නේද කියලා. ඉතින් එහෙනම් ඔයාලා සෑම සිද්දනටම ගොඩක් ස්තුතියි. ඉතින් සංජු මල්ලිත් එක්ක පළවෙනි වීඩියෝ එක කරේ මෙතන ඉඳලා සංජු මල්ලි ඇඳේ ඉඳලා නේද? එදා සංජු මල්ලි මාත් එක්ක hina වේවි කිව්වා. සංජු මල්ලිගේ ජීවිතේ ෂුවර් නැතුව තියද්දි සංජු මල්ලි කිව්වේ මට ජීවිතේ නම් බලාපොරොත්තුවක් නැහැ කියලා. නේද? එදා කිව්වේ. හැබැයි ඒ දේ කිව්ව ඔය ලස්සන hinaවත් දාගෙන නේද? ඈ hina වේවි කිව්වා. ඔයාගේ හිතේ බලාපොරොත්තු ගොඩක් තියෙනවා. කියන්නේ දුක තියෙනවා. ඒ වුණා සංජු මල්ලි මට කිව්වා hina වෙලා ජීවිතේ බලාපොරොත්තුවක් නැහැ කියලා. ඒ hinaව සංජු මල්ලි මිනිස්සුන්ට දැනුණා. මිනිස්සුන්ගේ හිතවල දැනුණා අහිංසක මිනිස්සුන්ගේ. ඉතින් ඒ hinaව අපිටත් දැනුණා ලංකාපවර. ඉතින් ඒ නිසා තමයි සංජු මල්ලිව තනි කරේ නැත්තේ. අපේ ටීම් එක ඇවිල්ලා හැම දෙයක්ම බලලා හැම දෙයක්ම කරේ. දැන් කියන්න පුළුවන්ද බලාපොරොත්තුවක් නැහැ කියලා? මම එදා ඔෆිස් එකෙත් පහක් දාලා කිව්වා ඔයාව මට කලින් හම්බුනා නම් ගොඩ ගන්නවා කියලා. ඒ වචනෙත් ඔයගේ හිතේ තිබුණාද? ඒ බලාපොරොත්තු අතරින් සංජු මල්ලිව අපි අනිවාර්යෙන් ගොඩ ගන්නවා. සංජු මල්ලිට වකුගඩුව බද්ධ කරලා දෙනවා, නිවස හදලා දෙනවා, ඉතිරි ජීවිතේ ඒ කටයුතු කරගෙන යන්න දෙනවා. මේ දේවල් වලට උදව් කරන්නේ අපිත් එක්කතු වෙලා ඉන්න හිත හොඳ මිහිපිට දෙවිවරු. ඉතින් මේ දෙවිවරුන්ට හැමදාම මම අත් දෙක එකතු කරලා වඳිනවා. වැන්දට පව් නෑ මල්ලි අපිට. ඉතින් දැන් සතුටුයිද? ඔව් දැන් ඇත්තටම හොඳයි. දැන් කතා බහ කරලා සතුටින් ජීවිතේ ගෙවනවා. බලාපොරොත්තුවක් ඇතුව. ඔව් දැන් බලාපොරොත්තුවක් තියෙනවා. තියෙනවා අනිවාර්යෙන්ම. හරි සංජු මල්ලිට ඉතින් බලාපොරොත්තුවක් තියෙනවා. ඒ බලාපොරොත්තුව අපි ඇති කරා. හිතට ධෛර්යයක් දුන්නා. ඉතින් ඉදිරියේදී ඕන කෙනෙක් විස්තර අහන්න සංජු මල්ලිගේ මේ හැම දෙයක්ම අවසන් කරලා ඉදිරි වීඩියෝ ටික ගෙනලා දෙන්නම් ඔයාලට. ඉතින් අවසාන වතාවටත් කියනවා මේ කොල්ල වෙනුවෙන් උදව් උපකාර කරපු අපිව විශ්වාස කරපු ඔයාලට ගොඩක් පින් අයිති වෙනවා. හැබැයි අර කොණ්ඩේ ටිකක් කැපුවම පස්සේ නිකන් මූණ ටිකක් මේ කෙට්ටු වෙලා වගේ. නේද? අර මූණ ඒ කියන්නේ ඇඟේ තියෙන ඒවා අයින් වෙනවා. ඒවා එතකොට ඇඟේ තමා තියෙන්නේ. ඇඟේ තියෙන දේවල් තමයි මේ අයින් වෙන්නේ නේද? ඒවා තමයි එතකොට මේ අයින් කරන්නේ. ඒක තමයි එදා අපි අර එද්දි ටික මූණ මහතර තිබුණා. දැන් පොඩ්ඩක් නිකන් කෙට්ටු වෙලා වගේ. ලීටර් හතරක් අයින් කරනවා. කියන්නේ දවසකට. එහෙනම් ඉතින් ඇඟේ තියෙනවනේ ඔය ඔක්කොම අයින් වෙන්නේ නේද? හරි. එහෙනම් ඉතින් දැන් හිතේ බලාපොරොත්තුවක් තියෙනවා. එහෙනම් අපි යනවා. දැන් ෆෝන් එකකුත් තියෙනවා. ගෑන් ළමයට ටච් කරන්න නම් මම ඒක කරන්න යන්න බෑ. හරිද? ඊළඟට කියන්නේ ඈ.